ඒ කාලේ ආපු කියන්නේ නැතිනේ ඕන තරම් නේද ගෑන් ළමයින්ගේ ප්‍රතිචාර අර කියන්නේ මං අහලා තිනවා නිකන් මේ මලු පිටින් ගෙදරට ලියුම් මේ පෝස්ට් කාඩ් ආවා කියලා ඒ කාලේ මෙතන හිත නතර වෙන්න හේතුව මොකක්ද ඇත්ත කියන්නේ අය කමන්න බලෙන් බඳ අලුව තියාගෙන බඳ ඇත්ත කමන්න දැන් ඉතින් වැටලි ඉවරයි ඉන්නවනේ ඔය අතරම මේ අතරින් හේතුව කියන්නේ ඒ කාලේ මේ ගොඩක් ඔයා කිව්වා ගැල ලියුම් ආවා නමුත් ෂෝස් වලට ගියන් පස්සේ හලෝ හයි කියලා කතා කරනවා හරි එකක් දුන්නේ මේ ඉඳලා කස්සම් කරනවා ඒ වගේ ටෙලිෆෝන් නම්බර් සීම තුමාර් කරගන්න නැහැ පොඩි ටෙලිෆෝන්ස් නැහැ දැන් අරන් කියන 90 වෙනි කියලා ඒකේදී අර ගොඩක් ක්ලෝස් වෙන්න මට කෙනෙක් හම්බුනේ නැහැ හම්බුණා හරි දැක්කන් පස්සේ ඉතලා හොඳයි එහෙම කියලා මුද බල බලනත් එක්ක ගන්න නැතුව ඉතින් කොහොමද බලන්න ඒ පස්සේ යන්න තරම් මට වෙලාවක් හම්බුනේ නැහැ ඊට පස්සේ කොහොම හරි රුවන්ති හම්බුනේ අහම්බෙන් වගේ මෙයා අර කියන්නේ මෙයා හොඳයි කියලා මට තේරුණා මගේ වයසත් එක්ක ඒ කාලේ වුණාට මට බඳින්න අදහසකුත් නැහැ ගෙදරින් කලබල කරේ නැහැ බඳින්න එහෙම කියලා දන්න මම කොහොමද බඳිනවා කියලා කලබල වුණා ඉතින් මෙයා හම්බුනා ඊට පස්සේ අපි දෙන්න කතා වුණ අවුරුදු ගානකට ආශ්‍රය කරා පස්සේ බැන්ද දැන් සන්තෝෂින් හොඳින් ඉන්නයි කවුද මුලින්ම මේ අපිට කියන්නේ කවුද මුලින්ම මේ අදහස දැම්මේ ඔයාද අක්කගේ මෙයාගේ තිබුණාද කියලා දන්නේ මම තමයි දැම්මේ හැබැයි මගේ තිබුණේ නෑ මේ මගේ එමෙ තිබ්බනේ මම මෙයාට මේකප් දැම්මේ මං එද ආ බලන්න දෙයියෝ දෙනකොට පැකේජ් පිටින් මේකප් දානේ වර්ජුනයි බිසි වෙන්නේ ඔනේ පවුඩරකින් හරි වැඩේ කරේ කොච්චි බන්ජි එක්ක චැට් ඇන් මියුසික්